අපි දැන් බලමු ඊමේල් account එක කොහොමද අපි නිර්මාණය කරගන්නේ කියලා. අන්තර්ජාලයේ ගොඩක් සේවාවන් භාවිතා කරද්දී අපිට මේ ඊමේල් account එක එහෙමත් නැතිනම් අපිටම කියලා ඊමේල් address එක බොහෝ වෙලාවට ඇත්තටම නැතිවම බැරි දෙයක් බවට දැන් වෙද්දි පත් වෙලා තියෙනවා. අපි ඒ සඳහා Gmail account එකක් create කිරීම සිදු කරන්නේ කොහොමද කියලා දැන් බලමු. මේ සඳහා අපි gmail.com කියන අඩවියට පිවිසිය යුතුයි. වෙබ් අඩවියට පිවිසිය යුතුයි. මෙහිදී ඔබට දැකගත හැකි sign in සහ create an account කියලා options දෙකක්. මෙතෙන්දී අපි create an account අපි මුල්වරට email ගිණුමක් නැතිනම් අපි නිර්මාණය කර ගැනීම සඳහා create an account කියන option එක select කරනවා. මෙතෙන්දී අපි පෞද්ගලික තොරතුරු අපේ ලබා දීලා අපිටම අනන්‍ය වූ ගිණුමක් විවෘත කර ගන්නට ඕනේ. First name, last name, ඒ වගේම අපිට අවශ්‍ය කරන email address එක, email ID එක එහෙමත් නැතිනම් අපි කියනවා. ඒ වගේම password එක අපේ email ගිණුමට පිවිසීමට අපිට ඒ අවශ්‍ය කරන password එක අපි මෙතෙන්දී සකසා ගත යුතුයි. මෙතෙන්දී first name ඒ වගේම මම user name එක විදිහට මෙතෙන්දී භාවිතා කරන කසුම් නිරෝෂණ @gmail.com අපි බලමු අපි මෙතනින් ඉවත් වුණ ගමන් අපිට පෙන්නනවා මේ user name එක එහෙමත් නැත්නම් email ID එකේ availability එක අපිට ඒක ලබාගත හැකිද නැහැකිද කියන දේ ඔබට පෙනෙනවා අපිට මේක ගන්නට බෑ මේ ID එක දැනටම මේ user name එක දැනටම භාවිතා වෙන නිසා මෙතෙන්දී මම භාවිතා කරනවා කසුන් නිරෝෂණ 2021 @gmail.com කියන user ID එක. Password එක confirm password කියන තැනදී අපි නැවතත් මේ password එකම ලබා දිය යුතුයි. ඒ වගේම තමයි අපි මෙතෙන්දී අනිවාර්යයෙන්ම characters මේ digits 8කට වැඩි password එකක් අපි ලබා දෙන්න ඕනේ. ඒ වගේම ඒ අතර letters, numbers සහ symbols කියන මේ දේවල් තුන මිශ්‍රණයක් වෙච්ච password එකක් අපි සකසා ගත යුතුයි. ඇත්තරම මේක අපේම ආරක්ෂාවට කරලා තියෙන දෙයක්. අපේ password එක ආරක්ෂා කර ගැනීමට මේක ගොඩක් වැදගත් වෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් මෙතන තිබෙන next කියන button එක මත click කරන්නට. මෙම පිටුවේදී අපි අපේ තවත් විස්තර කීපයක් ලබා දිය යුතුයි. අවශ්‍ය නම් අපිට දුරකථන අංකය සහ අපිට password එක අමතක වුණොත් නැවත recover කරගන්න ඇතරම මේ දුරකථන අංකය එහෙමත් නැතිනම් තවත් email address එකක් recover email address එකක් අපි ලබා දීම වැදගත් වෙනවා. එහෙම නැතිනම් birthday අපේ උපන්දිනය සහ gender එක අපි select කර යුතුයි. ඉන්පසු අපිට පුළුවන් next button එක නැවතත් click කරන්න. ඊළඟට ලැබෙන පිටුවේ ඔවුන්ගේ terms and conditions අපිට ලබා දීලා තියෙනවා. අපිට මේක කියවලා දැනගන්න පුළුවන් ඕන්න අපේ දත්ත කොයි විදිහටද භාවිතා කරන්නේ සහ අපිට ලැබෙන facilities සහ අපිට ලැබෙන සීමාවන් ඕනේ අපේ දත්ත භාවිතා කරන ආකාරය වගේ බොහෝ කරුණු මෙහි අන්තර්ගත වෙනවා. අපි මේ සඳහා I agree කියන button එක click කළ යුතුයි මෙතනින් ඉදිරියට යාමට. මේ විදිහට අපිට අලුත්ම අපේ Gmail ගිණුම නිර්මාණය කරගන්නට පුළුවන්. ඔබට පෙනෙනවා මේ තමයි අපේ ඊමේල් account එකේ අපිට ලැබෙන මුහුණත. මෙහිදී ඔබට අවශ්‍ය නම් යම් ආකාරයක ඔබටම අයත් විදිහට මේක customize කරගන්නට පුළුවන්. මේ තියෙන settings icon එක උඩ click කරලා අපිට පුළුවන් මේ density එක මෙතනදි මම comfortable ලබා දෙනවා. ඒ වගේම theme එක මෙතනදි මම මේ theme එක select කරනවා. මේ විදිහට අපිට පුළුවන් අපිට අවශ්‍ය කරන විදිහට මේ අපේ ඊමේල් ගිණුම අපේ ඊමේල් account එක අපිට සකස් කරගන්නට වෙනස් කරගන්නට. අපි බලමු අපි මේ නිර්මාණය කරගත්ත ඊමේල් account එක භාවිතා කරලා ඊමේල් එකක් යවන්නේ කොහොමද, ලැබෙන ඊමේල් අපි බලන්නේ කොහොමද වගේ ඒ කියන කාරණා කොහොමද අපි සිදු කරන්නේ කියලා. අපි දැන් බලමු
කොහොමද අපි ඊමේල් එක තවත් කෙනෙක්ට අපි ඊමේල් එක කොහොමද අපි යවන්නේ කියලා. ඒ සඳහා අපි මුලින්ම මේ දින කම්පෝස් කියන බටන් එක මත ක්ලික් කරන්න ඕනේ. කම්පෝස් කියන බටන් එක මත ක්ලික් කරාම මේ වගේ new message කියලා pop-up වෙනවා window එකක්. මේ window එකෙන් අපිට පුළුවන් අපිට අවශ්‍ය කරන ඊමේල් එක මෙතෙන්දි මෙන්න මේ 2 කියන තැන අපි යවන්න ඕනේ. මේ ඊමේල් එක ලබන්නාගේ එහෙමත් නැත්නම් රිසීවර්ගේ ඊමේල් ඇඩ්‍රස් එක අපි ලබා දෙන්න ඕනේ. ඒ වගේම තමයි සබ්ජෙක්ට් අපිට පුළුවන් ඊමේල් එකට අදාළ අවශ්‍ය සබ්ජෙක්ට් එකක් දෙන්න. ඒ වගේම තමයි අපිට පුළුවන් ඒ අවශ්‍ය කරන ඊමේල් බොඩි එක මෙන්න මේ තැන ටයිප් කරන්න. මුලින්ම අපි 2 කියන තැන අපේ ඊමේල් එක ලබන්නාගේ ඊමේල් ඇඩ්‍රස් එක ලබා දෙමු. මෙතෙන්දි contact at taranaya.org විදිහට ඊමේල් ඇඩ්‍රස් එක ලබා දෙනවා. ඒ වගේම තමයි subject test email කියලා මම ලබා දෙනවා. ඊමේල් බොඩි එකේ this is a test email. Best regards. මෙන්න මේ විදිහට ඊමේල් බොඩි එක ටයිප් කරනවා. මේ තමයි අපි යවන්නට සූදානම් වෙන පළවෙනි ඊමේල් එක. මේ ඊමේල් එකේ ඔබට පෙනෙනවා 2 කියන තැන ක්ලික් කරපුවාම අපිට දකින්නට ලැබෙනවා CC සහ BCC කියලා options දෙකක්. මෙතනින් අපිට පුළුවන් අවශ්‍ය නම් මේ කියන ස්ථානයටම අපිට පුළුවන් තවත් ඊමේල් addresses එකතු කරන්න. ඒ වගේම අපිට පුළුවන් carbon copy. එහෙමත් නැත්නම් මේ ඊමේල් එකම තවත් කිහිප දෙනෙක්ටම යවන්න අපිට යොදා ගන්න පුළුවන් තවත් උපක්‍රමයක් තමයි මේ carbon copy කියන තැන ක්ලික් කරලා අපිට පුළුවන් මේ අලුතෙන් ලැබෙන field එකේ අපිට යැවීමට අවශ්‍ය අනෙකුත් emails ලබා දෙන්න. මේ BCC කියන option එක. මේ BCC කියන option එකේදී සිද්ධ වෙන්නේ අපි email එක අපි හිතමු 5 දෙනෙක්ට යවනවා කියලා. හැබැයි ඒ 5 දෙනාට ඒ අනිත් යවපු 4 දෙනාගේ email එක අයකට අනිත් 4 දෙනාගේ emails පෙන්වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒක blind copy එකක් විදිහට තමයි යන්නේ. මේ දෙක තමයි මේ CC BCC කියන මේ කියන options දෙකේ තියෙන වෙනස. අපි email එක මේ විදිහට ටයිප් කළාට පස්සේ අපිට පුළුවන් මේ email එකට තවත් යම් යම් විශේෂ දේවල් එකතු කරන්න සහ වෙනස් කරන්න. උදාහරණයක් විදිහට අපි හිතමු අපේ කම්පියුටර් එකේ තියෙන image එකක් මේ email එකත් එක්ක අපි යවන්න ඕනේ. ඒ අවස්ථාවේදී අපිට මේ දේ කරන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි ෆයිල් එකක් විදිහට අපි මේක attach කරලා මේ email එකට යවන එක. අනිත් එක අපි image එකක් මේ email එකට insert කරගන්න එක. ඒ සඳහා මේ insert කරගන්නවා නම් අපිට මේ insert photo කියන option එක භාවිතා කරලා අපිට පුළුවන් ඒ අපිට අවශ්‍ය කරන email එකට අදාළ photo එක ලබා ගන්න. එහෙමත් නැතිනම් අපිට පුළුවන් මෙතන මේ attach file කියන option එක මේ කියන icon එක උඩ click කරලා අපිට පුළුවන් අපිට අවශ්‍ය file එක අපේ computer එකෙන් select කරගන්න. මෙතෙන්දී මම මේ සීග්‍රය කියලා අපි download කරගත් image එක භාවිතා කරනවා. open click කරපුවාම ඔබට පෙනෙනවා අපි ඒ ලබාගත් file එක මේ විදිහට මේ email එකට attach වීමක් සිද්ධ වෙනවා. ඒ වගේම තමයි අපිට මේ text formatting වෙනස් කරගන්නට පුළුවන්. මේ formatting option එක භාවිතා කරලා අපි හිතමු මේ best regards සහ නාම මේක bold කරන්න පුළුවන්. this is a test email මේක මම underline කරනවා. මේ විදිහට අපිට පුළුවන් formattings අවශ්‍ය නම් වෙනස් කරගන්න. මෙතන මේ තියෙන options අපිට භාවිතා කරන්න පුළුවන්. emojis use කරන්න පුළුවන්. මේ ආකාරයට ඊට පස්සේ අපි මේ අවශ්‍ය විදිහට ඊමේල් එක සකස් කරගත්තට පස්සේ අපිට පුළුවන් මේ send කියන බටන් එක මත ක්ලික් කරලා මේ ඊමේල් එක යවන්න. එහෙමත් නැතිනම් අපිට පුළුවන් මේකේ අපිට නිශ්චිත වේලාවක අපිට අවශ්‍ය නිශ්චිත වේලාවක ඊමේල් එක යවන්න නම් මේ schedule send කියන option එක භාවිතා කරන්න. අපි හිතමු මේ ඊමේල් එක අපි තවත් යම් වෙනස්කම් කිරීමට අවශ්‍යයි. හැබැයි මේ මොහොතේ නෙමෙයි.
අපිට පුළුවන් මේ ඊමේල් එක මෙතන තියෙන මේ කතිර ලකුණ ක්ලික් කරලා ක්ලෝස් කරන්න. හැබැයි මෙතෙන්දි ක්ලෝස් කරද්දී මේ ඊමේල් එක සේව් වීමක් සිද්ධ වෙනවා. ඔබට දැන් පේනනවා මෙතන මේ ඩ්‍රාෆ්ට් කියන ඩ්‍රාෆ්ට්ස් කියන ෆෝල්ඩර් එකේ එක කියලා වැටුණා. අපි ඒ ටයිප් කර කර හිටපු ඊමේල් එක දැන් ඩ්‍රාෆ්ට් කියන තැනට ඇවිල්ලා තියෙනවා. අපිට ඒ ඇතුළට ගියාම මෙන්න මේ විදිහට අපේ ඊමේල් එක දැක ගන්න පුළුවන්. Gmail වල අලුතෙන් එකතු කරපු තවත් එක් ෆීචර් එකක් තමයි confidential mode. ඔබට පේනවා මෙන්න මේ icon එක උඩ ක්ලික් කරපුවාම මේ confidential mode එකට අදාළ window එක open වෙනවා. අපිට පුළුවන් මේ අපි type කරපු message එක අපි type කරපු email එකේ confidential mode on කරන්න. එවිට මේ email එක forward කරන්න, copy කරන්න, print කරන්න, download කරන්න වගේ options ලැබෙන්නේ නැහැ. ඒ වගේම අපිට පුළුවන් මේ email එක expire වෙන්න යම් කිසි දිනයක් සකසන්න. මේ වගේ options අපිට මේ confidential mode කියන තැනින් අපිට වෙනස් කරන්න පුළුවන්. අපි හිතමු මේ email එක අපිට අවශ්‍ය පරිදි දැන් සකසාගෙන අවසන්. එහෙමනම් අපිට පුළුවන් මේ send කියන button එක මත click කරලා මේ email එක අපිට යවන්නට පුළුවන්. එවිට ඔබට පේනවා මේ draft කියන තැනින් මේ email එක අයින් වෙලා යනවා. ඒ වගේම තමයි මේ email එක අපි දැන් යවුවා. ඒ නිසා මේ email එක දැන් අපිට දැක ගන්න පුළුවන් වෙනවා මේ send කියන folder එක ඇතුළේදී. ඔබට පේනවා අපි contact.tarane.org කියන email එකට මේ email කියන email address එකට අපි මේ email එක යවලා තියෙනවා. ඒ වගේම තමයි අපිට ලැබෙන email අපිට ලැබෙන්නේ මේ inbox කියන තැනට. මේ inbox කියන folder එකේ තමයි අපිට emails දැකගත හැකි වෙන්නේ. ඒ යවපු email එකට දැන් පිළිතුරක් ලැබිලා තියෙනවා. මේ අපිට ලැබුණු පිළිතුරු email පණිවිඩය අපිට පැමිණෙන්නේ inbox එකට. ඔබට පේනවා මෙතන දැනට email දෙකක් තියෙනවා. ඒ email දෙකම read කරලා නැහැ. මේ ලැබුණු අලුත්ම email එක එහෙමත් නැතිනම් අපි යවපු email එකට ලැබුණු reply එකට මම මුලින්ම යනවා. එමත click කරනවා. ඔබට දැක ගන්න පුළුවන් අපි ඒ යවපු email එකට thank you විදිහට reply එකක් ඇවිල්ලා තියෙනවා. මේ අපිට ලැබුණු email එකට අපිට ප්‍රධාන වශයෙන්ම ආකාර දෙකකින් මේ ලැබුණු email එකට අපිට react කරන්න. එහෙමත් නැතිනම් ප්‍රතිචාර දක්වන්නට පුළුවන්. ඒ තමයි reply, එහෙමත් නැතිනම් forward. Forward කියලා කියන්නේ අපිට මේ ලැබුණු email පණිවිඩය අපිට තව කෙනෙක්ට යවන්න පුළුවන්. එතෙන්දී අපි කරන්නේ මේ forward කියන button එක මත click කරලා අපිට පුළුවන් ඒ මේ email එක යා යුතු පුද්ගලයා එහෙමත් නැත්නම් යා යුතු email address එක email ID එක අපිට මෙතන type කරන්න. අපි හිතමු අපිට ඕනේ මේ email එකට reply එකක් දෙන්න. නැවතත් contact@tarane.org email address එකට අපිට ආපු email එකට අදාළව යම්කිසි reply එකක් දෙන්න. එහෙමනම් අපි මෙතෙන්දි භාවිතා කරන්නට ඕනේ reply කියන option එක. අපිට මෙතෙන්දි පුළුවන් ඒ අදාළ අපිට අවශ්‍ය කරන message එක type කරලා නැවතත් send කරන්න. මෙන්න මේ ආකාරයට. දැන් ඔබට පේනවා අපි පළවෙනියට මේ ආපු email එක අපු reply එක සහ ඒ ආපු reply එකට අපි නැවත යවපු email එක. මේ විදිහට thread එකක අපිට ඒ සියලුම emails දැකගත හැකි. මෙන්න මේ ආකාරයට තමයි අපි සරලවම email account එකකින් අවශ්‍ය email ලබා ගැනීම, email යැවීම සිදු කරන්නේ.